අයි බන්දුවේ පුතේ පහසමත් හෂාන්සගේ YouTube channel එකට ඔබ සාදරයෙන් පිළිගන්නවා. දුවේ පුතේ අද මම ඔයාලට පරිසරයේ ප්‍රශ්න 10ක් ගෙනාවා. අපි ඒවා විසඳන්න බලමු. පළවෙනි ප්‍රශ්නය. ධීවරයන් මාළු ඇල්ලීමට ගන්නා ගොටුවක් වැනි උපකරණය. ඔව් තප්පර පහ අවසන් පිළිතුර අතංගුව බලන්න දීවරයෙන් මාළු ඇල්ලීමට ගන්න උපකරණය මෙන්න පහතින් තියෙනවා අතංගුව දෙවෙනි ප්‍රශ්නේ දෙයමු ඔබට මේ ප්‍රශ්නේ විසඳන්න තප්පර පහක කාලයක් ලැබෙනවා බලමු ප්‍රශ්නය ඇස හා කන යන දෙකෙන්ම තොරතුරු ලබා දෙන මාධ්‍යකි අපි බලමු නිවැරදි පිළිතුර ඇස හා කන යන දෙකෙන්ම තොරතුරු ලබා දෙන මාධ්‍යය. ඔව් පිළිතුර එක රූපවාහිනිය. යමු තුන්වෙනි ප්‍රශ්නයට බීම සෑදීමට ගන්නා මල් වර්ගයක් රණවරා කතුරුමුරුංගා මල් කෙකටිය. ඔව් කාලේ අවසන් නිවැරදි පිළිතුර රණවරා. ඊළඟ ප්‍රශ්නෙට යමු ගස්වල අතුවල එල්ලෙන කූඩු තනන පක්ෂියකි කණාමැදිරියා වඩුකුරුල්ලා ගේකුරුල්ලා. අවසන් මෙන්න සතුන් තුන් දෙනා කණාමැදිරියා වඩුකුරුල්ලා ගේකුරුල්ලා ගස්වල අතුවල එල්ලෙන කූඩු හදන්නේ වඩුකුරුල්ලා. යමු ඊළඟ ප්‍රශ්නෙට රතු පාට මලක් වන්නේ පහත මල් අතරින් කුමක්ද? මානෙල් කුමුදු එරබදු. කාලේ අවසානයි රතු පාට මලක් වන්නේ. බලන්න මානෙල් මල සුදු පාටට හුරුයි. කුමුදු මල සුදු පාටයි. එරබදු මල රතු පාටයි. නිවැරදි පිළිතුර එරබදු මල. යමු ඊළඟ ප්‍රශ්නයට අනතුරකදී තම වල්ගය කඩා දමා යන සතා කවුද? පිළිතුරු තුන බලන්න හූනා කටුස්සා ඈයා. ඔව් නිවැරදි පිළිතුර හූනා. යමු ඊළඟ ප්‍රශ්නයට සිදුරු කැමරාවකින් යම් දෙයක් බලන විට දෙගුණ වී පෙනේ, යටිකුරුව පෙනේ, උඩුකුරුව පෙනේ. ඔව් කාලය අවසානයි පිළිතුර බලන්න යටිකුරුව පෙනේ. යටිකුරුව පෙනේ. ඊළඟ ප්‍රශ්නයට යමු සත්වයන් යොදා නොගන්නා වාහනය වන්නේ ගොන් කරත්තය, දෝලාව, තිරික්කලය. වෙලාව අවසන් මෙන්න ගොන් කරත්තය, මෙන්න දෝලාව, මෙන්න තිරික්කලය. සත්වයින් යොදා නොගන්නේ දෝලාවෙන්. ඊළඟ ප්‍රශ්නයට යමු සෞරග්‍රහ මණ්ඩලයේ විශාලම ග්‍රහ වස්තුව කුමක්ද? සිකුරු, බුධ, බ්‍රහස්පති.
පිල්තුර ඔබ දැනටමත් දන්නවා ඇති නිවැරදි පිල්තුර බ්‍රහස්පති. 10 වෙනි ප්‍රශ්නය විසිතුරු මැහුම් ක්‍රමයකි. වාටි මැස්ම, බොරුණු දිවවීම, දම්වැල් මැස්ම. මෙන්න බලන්න විසිතුරු මෙහුම් ක්‍රමයක් බ්ලැන්කට් මැස්ම, දම්වැල් මැස්ම, නැටි මැස්ම, කතර මැස්ම, හුරුළු කටු මැස්ම. එහෙනම් මෙතනින් පිළිතුර දම්වැල් මැස්ම. එහෙනම් දුවේ පුතේ නැවත මේ වගේ වීඩියෝ එකකින් නැවත හමු වෙන තුරු සියලු දෙනාටම සුබ දවසක් වේවා. අපේ YouTube channel එක subscribe කරලා නැත්නම් දැන්ම subscribe කරලා එතන තියෙන bell icon එක ඔබන්න. එහෙනම් අයිබෝන් සියලු දෙනාටම.